මෛත්‍රී භාවනාව එක සිතේ උසස් දියුණුවක් සලසමින් සෙසු භාවනාවන්ටද උපකාරවන විශිෂ්ට භාවනාවක් නම් මෛත්‍රී භාවනාවයි. සියලු සතුන් කෙරෙහි සුවපැතීම් ආකාර පැවැත්ම මෛත්‍රියයි. මෙය උසස් අන්දමින් දියුණු කර ගැනීමෙන් තමා ඇසුරු කරන ජනයාගෙන් හිරිහැරයක් ඔවුන් හා ගැටුමක් නැතිව කල් ගෙවීමට හැකිවන්නේය. භූත පීඩාද වළකින්නේය. හොඳින් දියුණුවටපත් මෙත් සිතේ අනුසස් රැසකි. මෙත්තානිසංස සුතුරෙහි අනුසස් 11ක් සඳහන් වේ. සුවසේ නිදා ගැනීම, සුවසේ පිබිදීම, නපුරු සිහින නොපෙනීම, මිනිසුන්ට ප්‍රියවීම, අමනුස්සයින්ට ප්‍රියවීම, දෙවියන්ගේ රැක්ම, ගිනි, විස, අවි ආදියෙන් විපත් නොවීම, ඉක්මනින් සිතේ සමාධිය ඇතිවීම, මුහුණ ප්‍රියමනාප වීම, නුමුලාව කලුරිය කිරීම, බඹලොව ඉපදීම යනුයි. මෙයින් අනුසස් 10ක් මේ ජීවිතේම ලැබේ. එහෙයින් මේ භාවනාව දියුණු කර ගැනීමට මහන්සි ගත යුතුය. පළමුවෙන් මෛත්‍රී අරමුණුද, ඊළඟට එහි යෙදෙන වචනද තේරුම්ගෙන භාවනාව ගෙන යා යුතුය. මෛත්‍රී භාවනාවට අරමුණු වන්නේ සත්වයෝය. ඔවුහු කොටස් සතරකට බෙදෙත්. තමා, තම හිතවතා, මධ්‍යස්තයා, සතුරා යනුවෙන්. එහි යොදන වචන නම් අවේරෝ හෝති, වෛර නැති වේවා. අභ්‍යාපජ්ජෝ හෝති, පීඩා නැති වේවා. අනීගෝ හෝති, දුක් නැති වේවා. සුඛී අත්තානම් පරිහරතු, සුවපත් ජීවිතයක් පරිහරණය කෙරේවා යනුවෙන් කොටස් සතරකි. මෛත්‍රී භාවනාව පටන් ගන්නා යෝගාවචරයා පලිබෝධයන් ඈත්කොට නියමිත විවේක ස්ථානයට පැමිණ සිත සැහැල්ලු කොටගෙන පළමු කොට මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ වූ ද්වේෂෙහි ආදීනව හා මෛත්‍රියට පක්ෂ වූ ඉවසීමේ ආනිසංසත් සැලකිය යුතුය. මේ භාවනාවෙන් නැසිය යුත්තේ ද්වේෂයයි, දියුණුවට ගෙන යා යුත්තේ ඉවසීමයි. මෙසේ ද්වේෂයේ ආදීනව දැන එයින් සිත් සතන් මුදා ගැනීමටත්, ඉවසීමෙහි අනුසස් දැන එයින් සිත් සතන් සාදා ගැනීමටත් සිතේ උනන්දුව පහළ කරගෙන භාවනාව ආරම්භ කළ යුතුය. මෛත්‍රිය වනාහි සිතේ වැඩිය යුතු හොඳ මොලොක් අදහසකි. සිත තෙත් ගතියට, සිහිල් ගතියට පත් කර ගැනීමය. මේ උපදවන සිතේ තෙත් ගතිය වරක් දෙකක් නොව බොහෝ වරක් සිත සිතා නැවත නැවතත් දියුණුවට පත් කරගත යුතුය. මම සුවපත් වෙමි, මම නිදුක් වෙමි, මම වෛර නැත්තෙක් වෙමි, මම පීඩා නැත්තෙක් වෙමි, මම උවදුරු නැත්තෙක් වෙමි, මම සුවපත් ආත්ම භාවයක් පවත්වමි. මෙය නොයෙක් සියදහස් වර කියමින් සිතින් සලකමින් තමාට මෙත් කරන්න. තමා කෙරෙහි තෘෂ්ණා හැඟීම් නොකොට තනිකර සුවපත් වීම ආදිය යොදා සැලකීම කළ යුතුය. මෙසේ ගෙන යන ඔබට මතුවට කිරීමට බලාපොරොත්තු වන මෛත්‍රියට ඔබම සාක්ෂි ස්ථානයෙහි තබා ගත හැකි වන්නේය. තමාගේ සිතෙහි සුවපත් වීම ආදී ගුණයන් තැන්පත් වීම හේතු කොටගෙන චිත්ත ශක්තියක් පිහිටන්නේය. අදිෂ්ඨාන බලයක් වැඩෙන්නේය. තමාගේ සිත් සතන් ලෙඩ නැති වෙන විට නිරෝගීතාව සැපයෙන්නේය. දුක් නැති වෙන විට සුවපත් වන්නේය. වෛර අදහස් නැති වෙන විට මෛත්‍රියට ඉඩ සැලසෙන්නේය. මෙසේ දැන් ඔබ මෛත්‍රිය සඳහා හැඩ ගැසුණෙක් විය. යම් කිසි විටක මේ ගුණධර්මයෙන් යුක්තව අවශේෂ ලෝකයෙන් වෙන්ව ඔබ ගැන ඔබට පැහැදිලි වූද, සැනසිලි සහිත වූද හැඟීමක් පහළ වෙනවා ඇත. ඊළඟට මේ නොනවත්වා තවත් ඔබට මේ ගුණය දියුණු කිරීමේ ප්‍රාර්ථනාව දියුණු කරගන්න. දැන් මෛත්‍රිය මදක් දුර ඔබට පුරුදුය. තමාට මෙත් කිරීමෙන්
ඔබ බලාපොරොත්තු වන ධ්‍යාන චිත්තයක් කිසි ලෙසකිනුත් ලැබිය නොහැකිය. එහෙයින් මුලදී කී ලෙස හිතවතෙකු සම්භාවනීය ප්‍රිය පුද්ගලයෙකු අරමුණුකොට මේ සත්පුරුෂයා සුවපත් වේවා, දුක් නැති, පීඩා නැති ජීවිතයක් පරිහරණය කෙරේවායි සිතින් සලකා මෙත් වැඩිය යුතුය. මේ සඳහා අතිශය ප්‍රිය පුද්ගලයාද, මෙලොවින් තොර පුද්ගලයාද, රාග අදහස් පහළවීමට හේතු ප්‍රිය පුද්ගලයාද අරමුණට නොගත යුතුය. ඔවුන් කෙරෙහි මෙත් කිරීමෙන් භාවනා නොමග යාමට හේතු වන්නේ. එහෙයින් ගරු භාවනීය පුද්ගලයෙකු අරමුණෙහි තබාගෙන සුවපත් වේවා, නිදුක් වේවා, වෛර නැති වේවා, පීඩා නැති වේවා, උවදුරු නැති වේවා, සුවපත් ආත්මයක් පරිහරණය කෙරේවායි මෛත්‍රිය පැවැත්විය යුතුය. මේ එකක් පාසා අරමුණටගත් පුද්ගලයාගේ නාමය යොදා මාමෙන් මේ සත්පුරුෂ උත්තමයාද සුවපත් වේවා යනාදීන් මෙත් කළ යුතුය. මෙසේ මෙත් කරන ඔබට ඒ යොදන වාක්‍යවලින් ඉතා ප්‍රකටව වැටහෙන පද එකක් හෝ කීපයක් ගැන මෙත් කිරීම ලෙහෙසිය.